යිබවන් සුබ මධ්‍යහනක් අයිටල් දිවා පැවති සමගයෙන් මම වෙනුරි ගෙනලිය පැතමෙන් ප්‍රවෘති සිරස්ථල පොරෝණාවල් ලෝකයෙන් තුරන් වීන්නහෙන්. යළි රෝකය පැතිරෙන්න්න පුළුවන්. එනිසා සැලකිලිමක් වෙන්න ජනපතිගෙන් අවවාදයක්. ලංකා ජාතික වතුකම්කරු සංගමයේ චෙක්පත් අත්සන් කිරීමට එරෙහිව හරයින්ටත් වඩිවේල් ටත්තිබූ වාරණය ඉමතට.වෙල් පත්ව එලිකිරීමේ ප්‍රශාද්‍ය එරෙහි චෝදනාවේ තීන්දව ජුලිතිස්සක. පාටලීටත් වැලිකද පොලිසියේ හිතපු ඕවයිසටත් නීතිපතිගෙන් වෙන්වෙන්ව අධිචෝදනා වටට වැඩක් කරන්න පුළුවන් වට වෙනුවෙන් කතාකරන දේශප්‍රේමීින් තෝරා එවන්නේ අගමැතිගෙන් ජනතාවට එල්ලීමක්. සජිත් ලගේ ආණදුවකින් ජනතාවට රුපියල් විසිදහසක්වෙන්න සජිත් සූදානමින්. දකුණට එරෙහි යුතවැදීම උතුරුකොරයා නායකය අන්නවතා තමයි.ඇත මෙනවධහනය දේශය ප්‍රවෘති වෙත. රුණ වසංගතයේ ලෝකයෙන්තුරන් වී නැතිි කාලයෙක නොසලි ක්‍රමත් ලෙස කටයුතු කරීමෙන් රෝගයේ යලීත්පැතරයාමේ අවධානම පාතින බව ජනාතිපති ගෝටාභෙහය රාජපක්ෂ මැතුමාා පවසනවා. ඒහෙත්තුවෙන් තවදදුලට අත්න සෞඛ්‍යංශ සහ රජී උපදෙස් මත ආරක්ෂකාරී පයවර අනුකමනයකණ ලෙසේ ජනාතිපතුමා ජනතාවගෙන් ඉල්ලා සිරින්නේ. නිෙදක් දත්රින් චනාාතිපති ගොටාබේ රජපක්ෂ මැතුමා වතුරටත් පවසන්නේ ලෝක සියල්ු ටවල් ෝවි- දුරෙන් දරුණු ලෙස පීඩා අවිදිද්දිී අපේ රට සාධනීිය ජයග්‍රහණයක් ලබා ඇති බයි. ඒත්වාට සේ තවමත් ලෝකෙන් තුරන්ව ගොස් නැති බැවින් නොසල් කිමත්ලෙසටයුතුකිරීමෙන් ෝගගේ තවදුරටත් පැත්‍රයාේ අධනමක් පවතින බවද ජනාතිපතිතුමා පෙන් වාතෙනවා. සෞ්‍යෝපදෙස් අනුගම්මනය කරමින් ආරක්ෂාකාරීව කටයුතු කන ලෙසයි ජනාතිපතිතුමා සියල්ලු ශ්‍රීලාංකිකයින්ගේෙන් ඉල්ලාසිෙටින්නේ. මෙ අතර ඊයේ මෙරටින් වර්තා වූ නව කොරනා රෝගීන්ගේ සංඛ්‍යාව හතලයක් ඔවුන් සියලු දෙනම විදේශන් හි සිට මෙරට පැමිණියයි. මෙදක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කරෝණ අසාධිතන්ගේ සංඛ්‍යාව එක්දහස් නවසිය අනුව එකක් ඉන් එක්දහස් පන්සිය හතලිස් අට දෙනිෙකුම සුවල් ලබා පිටත්ව ගොස්තිබෙනවා. රෝහල්වෙල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් හාර සේතිස් දෙදෙනෙකු පමණයි. වෛ ්‍යීක්ෂණ යටතේ පනස් හතර දෙෙකු ප්‍රතිකාර ලබනවා. ැනට ප්‍රතිකාරලබන රෝගීන්ගෙන් සේට අනු පහකට වැඩිපිරිසක් විදේශයන් හි සිටල් මෙරටට පැමිනිயாයි. නාවික හමුදා සාමාජකයන් සුළු පිරිසක්ද ඒ අතරවනවා. ඕන්ද මෙම සතිය අගවන විට සය ලබා පිටත්ව යන ඇති බව වසගත රෝගවිද්‍යාශය පවසනවා. වැලිසර நாවික හමුදා කඳවර ඊඒ ව්‍යෘත කෙරුණே කඳවර තුළින් කඳවරට බාහිரின் සේවා සැපයුවන්ගෙන් හෝ අවට පරිසරෙන් කිසිදු ආසාධිතේකු හමු නොවූ පරිසරක බවයි සෞඛ්‍යශ පෙන් වාදන්නේ. වැලිසර් නාවික හමුදා කඳවූරයටටස් බාහිරව සේවා සපේනනි දැන් ආහාර් ද්‍රව්‍ය වෙන්න පුළුවන් අවශ්‍යි කරන උපකරණ ඒවැනි යනාදියෙන් පිටස්තරඇත් තමඟ තිබි්ච සම්බඳතා තිබන නම් ඒ අයත් මේ වන විට ිසි.Rර් පරීක්ෂණයට යොමු කරලා නෙගටව මනත්තන් ආසාධීත නොවන බවට අපි තහවුරු කල්ලා තියෙන ඒවගේම ඒ අවට තියෙන කුඩාකඩ ඒ වගේම වෙළද සැල් වගේ අවට ජීවත්වන පරිසරේ ජීවත්වනනායගෙනු අපි පිසිCRර් සාම්පල ලබාගෙන අය ආසාධිතයෙන් නොවන බවට තහවුරු කල්ලා තියනති. ත්‍ර කිසියම් හෝ ආකාරයකින් වැලිසර හම්දා කඳවරුවෙන් පිටස්තර කිසිවකු ආසාධිත නොවූ බවට අපි මේ වනවිට තහුරු කල්ලා තියෙන ඒවගේම අභ්‍යන්තරයටත් නැවතත් රෝගය. ඇගෙනනීමට නොහැකිවනසි අපි දැ මේ සියලූම අභ්‍යන්තර විසුබීජහරන්න කටයුතු සියල්ලම මේවනවිට නිමාවට පත්තිමින් පවතිනවා සෞඛ්‍යාමාත්‍යංශ උපදෙස්මත. වි-19 වරසිට ගොදදුරුවීමෙන් එක්සත් ජාතිීගේ සංවිධානේ කාර්මණ්ඩල සාමාජුකයින් විසි අටෙනෙක් මියොගොස් ැති බවර්තාාවනවා. එහි කාර්මණ්ඩල සාමාජකයින්, එක්දහස් දෙසේකට ආසන්න සංඛ්‍යාවකට වරසය ආසාර්ධනය වීති බෙනවා. මෙවන විට අදර කිහිපයක් ඇයටතේ එම සංවිධානේ සියලූ කාර්මණ්ඩල සාමාජකයින්, කෝවිට් පරික්ෂාවට යොම් කර ඇතැයි වාර්තාාවනවා. - හවක්ත් නව්විි කරෝණා වෛරසේ මේ වන විට ලොවපුරා පනස්තු ලක්ෂ පනස් නවදහස්තුන් සේ හැත්තෑයි දෙදෙනකුට ආසාධනය ීතිබෙනවා. සුව ලබාඇති රෝගීන් සංඛ්‍යාව පනස් ලක්ෂහතල සයදහස් දෙසය හැත්තෑ දෙක. වෛරසය ආසාධනය හේතුවෙන් මරණ හාර ලක්ෂ හැත්තෑ නවදහස් අටසේ හැත්තෑ නවයක් වාර්තාාවනවා රටවල් හස්වයක්න් පාලන ප්‍රදේශ දෙසේ දහතුනක වෛරස ්‍යාපත වී ඇති බවයි ලෝක සෞඛ සංවිධහනය පවසන්නේ. ඇමිරිකාව තුළෛරස ්‍යපතතිය යලි වේගවත් වීතිබෙනවා. පසුගේදා ඔක්ලොහෝම ප්‍රාන්තේ ටස නගරයේ පැවති ඇමිරිකාච්චනාධිපති ඩොනල් ්‍රම්්ගේ ප්‍රචාරක රලියට සහභාග වූ කාර්මණඩල සමාජකින් දෙෙනකුටද වඩසේ ආසාධනය වී ඇති බවයි වාර්තා වන්නේ බොහෝ තරුණු පිරි සමාජ දුරස්ත භාවේ සහමුකාවරණ පැළදිීම නොසලකාහැරීම හතුවෙන් රෝග වාහකයන් බවට පත් ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන් වා දෙන්නේ. ඊය දිනේදී එරටින් නව ආසාධිතෙන් තිස්සා දහස් පහළවක් වාර්තාාවනා. මෙ වන විට ඇමරිකාාවෙන් වාර්තාාවන මුළු ආසාධත සංඛාව විසිහතර ලක්ෂ විසිහතර දහස ඉක්මවාති වෙනවා. මෙ අතර විදේශ ශ්‍රමිකයන්ට ඇමெරිකාවට ඇතුළුවීම සඳහා ලබාධනවේසා පහසුකම් අත්හිටවීමට அමெரிකාால் ජනාதிපතිවරයාතீரණය කலாம் තර ග Greenන්කාார்ட் ලොතரை අනුව ඇමරිකාාවට ඇළුවීමට සුදුසුගම් ලබා සිටිකාණ් හිපයක්ද ඇතුළත්වන බවයිවෙලස්මාධ්‍යවාර්තා කළේ. ඒ දිනේදී ඉහළම දෛනක කෝවි ඩාසාධතිෙන් සංඛ්‍යාව සාහමරර්ණ සංඛ්‍යාව බ්‍රසිීලයෙන් වාර්ථාව වන එරටින් වාර්තාාවූ නව ආසාධතයන් හතලස් දහස් එක සේතිස් එකත් සමඟින් මුළු ආසාධිත සංඛ්‍යාව එකොස් ලක්ෂ පනස් එක් දහස් හාරි සියහත්තෑ නොේ දක්වා ඉහ ොස්තිමෙනවා. දුණුොයාාව වසගතයේ දෙවනි රල්ல்ல ආරභවීමත් සමග, දේශීයව වාර්ාවන රෝගීන් තමතරව විදෙස් රටවලින් පැමණෙන ரோගීන් කලමනා කරනයකිරීමට සිදවීම තුින් රටේ සෞඛ්‍යංශ බරපතල අර්පදයකට හුණ දෙමින් සිටන බවවාර්තාාවනවා. මෙවන විට දකුණු කොරයාාවෙන් වාර්තාාවනමුළු ආසාධතයන්ගේ සංඛාව, දොස් 10හස් හාරසියාසූ හතරක් දක්වා ඉහළකො සැත්තේ, ඊඒදිනේ වාර්තා වූ නව ආසාධතයි, හදලිස් හයත් සමඟින්, එටින් එක් පුද්ගල මරණයක්ද ඊඒ වාර්තාාවනා. චීනයේ ඊයේ දිනය තුළ නව ආසාධිතයින් විසි දෙදෙනෙක් වාර්තාාවනා. එයනුව එරටින්වාර්තාාවන මුළල ආසාධිත සංඛාව අසුතුන් දහස් හරසිය දහ අටක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. මාසයක කාලසිමාවකට පස ඔස්ට්‍රලියෙන්ද පුදගල මරණයක් යේ දිනේ තුළදී වර්තාාවී තිබෙනවා.බ්ලක් යිස් මැට විරෝධතා උත්සඳවීමත්, ැම් ප්‍රාධ තුළ සංචු නසීමමල් ෙල් කිරීමත් හේතුවෙන් වෛඩස ආසාධනය නැවතවරක් හිසෝසවා ඇති බවයි එනටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තාාවන මුළු ආසාධිත සංඛ්‍යාව හද්දහස් හාරසිය අනු දෙකක් වනාතර මරණ සංඛ්‍යාව එක සිය දෙකා. ක් ෂ න් රි රක්ෂති එලි පහලික අනවසර ර ස කිරීම ස හන්ඳ ෙන් හි මති ද ඇ තු පිරිසකට එ ොුකර ඇති ල ද ോ ස ක් ව ්‍රකාශ පත් ක න්න බව ්‍යාචනාධිකරන්නේය නවේතනය කලා. පෙසර යක්තිතකේන්්‍ර ගුණු කළ පෙත්සම් අද කැඳු අවස්ථාවයි අභ්‍යාචනාධී කරනේ මේ බවතැන දුන්නේ. මෙම නඩුවටාදාලව දිදහස් දහට ගොස්තු විසි අටවනතා තමන් ගුණු කල ලිත දේශනය තෞදරටත් අදාළ කරගන්න ලෙස රෂා් බදවතින් මහතා සය නීතිචවයාමගින් අධකරන දනු දීතිබනා. නතුවයි පෙත්සම දාල ීන්ද චුලිමස තිස් එක්නදා ප්‍රකාශයට පත්කට බව අභ්‍යාචනාධති කරණ නී වෙතෙන කළේ. වල් පත්තු රක්ෂිතයට ආසන්න මරිච්චි කට්ු වනරක්ෂතය අකර දෙදහස්තුන්සේ අසු අටක් එිකර අනවසර ඇදිකිරම් සිදුකිීම හැතුවන්. විශාල පාරිසරි කාහනයක් සිදදු ඇති බවයි පෙත්සම්රුව පවසන්නේ. මෙම නඩුවේ තිීන්දුව පසුගේ වසරේ අගෝස්තු මස ප්‍රකාශයට පත්කිරීමට නීීමතිව තිබුණා ඒත් එය විභාග කළ විනිසුරු මහින්ද සමවර්ධන මහතා ඊට අකමැත්ත පලකිරීම හේතුවන් අදාලා පෙත්සම ල සිට යල විාගකිරීම. හිටഅന കരകല. ഹമത് ാി ചാപകരാണ ക വേിട പോ സ හි ്പ സ്താനതിപ്തെ ുത അസമ ലാനാට് രിവ അධി ോതന തിරිപാ ണ് വ ിപතිവരයා, கொൾ്മ ഹസ്രാത തിക്കണ്െ് തැനു දුണ. දෙදහස් දාසය වසරේ රාජිකිරිය ප්‍රදේශේී තරුණෙකු බරපත්ල රිය අන්තරකට ලක්කරීමේ සිතය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික්‍රණවකහා වැලිකට පොලසිේ හිටපු ස්ථානත්වති වත්මන් සාකාර පොලිස් අධිකාරයේ සුදත් අස්මට ලෑන අයට එරහිව චෝදනා එල්ලවී තිබෙනවා. ඔවන්ට වෙන්විව අධි චෝධනා ඉදිරිපත් කරන බව නීතිපතිවරාවන් වින් අධිකරනයට දැනුදුන්නේ නියජර් සොලිස්ට ජනරල් දිලිප පිරිස්මහතයි. පිබද ර්ශන සිදු කරන ොළඹ අප පාධ කොටාශුවේ නිලතාරින් අධිකරනට දන්වාසසිටේ සිද්ධියට අදාලාල විමර්ශන අවසක කරඇති බවයි. උප දෙෙස් ලබා කැනීම සඳහා විර්ශණ ගුණු නතිපති දෙපත්මේතුවට ගුණුකර ඇති බවද පොලිසිය අධිකරනයට දැනුතුන්නා. හිද න ොච ල ල්රයා මෙම නඩුවේ සක්කරවන් ලෙස නම් කර සිටින පාටලි චපිකරනක සුදත් අස්මල්ලයන අයියට එහිව අධිචෝතනාක් ගුණු කරන බව ප්‍රකාශ් කලේ යනුව පැමිල්ල සැපතබර් මස දෙ වනදා යලි කැඳවීමට නියෝක කරුණා. එදිනට මෙම කට තුවල ප්‍රගති වාර්තා කරන ලෙසටද මහිස්ත්‍රත්වරිය දැන් ම්තුන්නා. ලංකා ජාතික වතුකම් කරු සංගමටඇත් බැංක ගෙනුවරින්, චෙක්පත් අස්සන්කිරීමම වලක් පාලමින්, එම ෘතිය සමතියේ සභහපති හිට පමන්ත්‍රේ, හරුන් පනාදු සහ ඒහි ප්‍රධානරේකම්, හිටපමන්ත්‍රේ, වලිමේ සුරේෂණ අයට නිකුත් කරඇති වාහන නියෝගේ ක්‍රියාන්කවීම අත්ිටවන් ලෙස කොළඹ දිසා අධිකණඩය අද නියෝග කලා. ල් ෘර්තිය සමතිතයටත් බැංකු තැන්පතු වලින් නයි ලාබාගනීම ඊට අයත් වාහන පෞද්ගලික පරිහරණය සඳහා යොදාගනීමහා විකිනීම වලක්වාලබින් නිකුත් කරතිබූ වාරණ නියෝග ලෙසම පවත්වාගනයාමට අයිත ඉන්දු කරුණේ. එම වාරණ නියෝග දෙක ලබ්නට වනදා දක්වා දීර්ග කිරීමට ද කළොඹබ දෙසා විනිසු, මාලි රණවීර මහත්මියේ නෝග කලා. අදල් ෘත්තිය සමතියට සබන්ධ මැටිවලගෙදර ගුණතිලක සහ සිවා රසාපා කෙනනාදඉන්නන සාමාජිකයන් ගුණු කළ පැමණිල්ලකට අනුුවයි මෙම වාරණ නියෝගනි කුත් කරුණේ හරිින් ප්‍රාන් සහ ේ. ේෂණ අයමනුවෙන් පෙනී සිටි නීනවරුන් ikුද්ද කියා සිටියේ මෙම වානන නියෝග නිසා ෘතිය සමතිය සමාජිකෙන් විසිහද්දහසකට අගතයක් සිදු ඇති බවයි පෙත් සම්කරුවන් සත්‍යකරුණු වසන්කරමින් වාරණ නියෝගේ ලබාග නැති බවත් එය තව දුරටත් ක්‍රාත්මකවීම අත්හිරුවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා එයනුූතීන්දුව ප්‍රකාශයට පත් කළ දිසාබිනිසුරුවරිය අදාළ වෘත්තිය සතිය බැංකු ගෙනනම්වලට අදාළ චෙක්පත් අත්සකිීම වලකාලමින් පනවාතිබූ වානනනියෝග පමණක් අත් හිට වූවා මෙම නරුවට අලා විරෝධතා ේනම් ලබනාට වනදා ඉදිරිපත් කරන නිසයි පාර්ශවකරුවන්ට නියම කෙරුණේ. අදල් ෘතය සමතියේ සභහපති සහලේකම්ලෙස කටයුතු කළ හරිින් ප්‍රනාාදු සහ වඩවල් සුරේෂණ අය එක්සක් ජතික පක්ෂණ නිවත්ව මේ වනවිට සමගි ජනබලවේගේ යටතේ මැතිවරණයට රඟ කරනවා. වඩිවේුේෂ්මහතා එම ෘතයේ සමතේ අයත් බැංක ස්ථාවර තැන් පතු මුදල් අපේයට බා ූල්ලේ අයතනයකින් රුපාල් ලියන තුනක නය මුදලක් ලබා නැති බවද පැමිණිල්ලේ සඳහන්. ෘතයේ සමතියට අයත්වාහට දෙක් ඔහු සිය පෞත්ගලික පරිහන්න යදාගනැ බවද. මිරුවන් ෝතනා කරනවා විත්තිකාර හරන් ප්‍රනාාදු සහ වඩවල් සුරේෂණ අය සමහිකව සිදුකරනලද මෙම ක්‍රියමලිය තම ෘතිය සමතියට බරපතලාගතියක් බවයි ඔවුන් චෝදනා කරන්නේ. එම දෙදෙනට අදාලවෘතිය සමතියේ ප්‍රධානලේකම් සහ සභාපතියන දුර දැරීමටද නීටම හිමිකමක් නොමැති බවට තිීන්දුවක් ලබදන ලෙසද පැමණිලිකරුවන් අධිකරණය ඉල්ලා සිටිනවා. කරුණු සල්ක බැලූ අධකරණය අදාල ෘතතිය සමතයට අඇත්ොල්ුපිටිය කොම commercialශ බැක්වේ ශකාාවෙන් ගිනමෙන් චෙක් ප තක්සන් කිරීම සහනනායි ලාාගනීම. ලක්වල ින් හරන් ප්‍රරන්දුස සහ ඩිව සුරේෂණයට පසුගගේ තුන්වනදා වාරණ නියෝගයක්න නිගුත් කලාා. මෙතර කොළඹ රාජගිී ප්‍රදේශය පිරෙසිය වතුකම්කරු කාරයාලයට හිටපු මන්ත්‍රේ දවි දිසානායක මහතා මැරපිරිසක් සමඟ බලින් ඇතුළ වී බලය අල්ලාගෙන නැති බවට හිටපු මන්ත්‍රී වඩිවේ සුරේෂ මහතා චෝතනා කරනවා. බදුල පැවති මාධිහම්මුවකදී ඩිවේ සුරේෂ මහතා එම චෝතනාව සිදු කලේ. ර්ර්කස් වරක්රල දිනවා. ම ඒීතුවන මේ නමීින් දිසානක මාත්‍යම මේ වගේ වැඩක්රයි කියලා. ගාමින් සසානමාගේ පුත්‍රයෙක් මේෝගේ සෞත්වර කර කියල දන්නන. ලංකා ජාතිකය වතු කම්කරු සංගමේ විසි අද්්‍යක්්‍ය වෙතර කම්කරුගේ. කම්කරග සාමාජික දත්තෙන් අපි අදපු ගොඩනකිල්ල. ඒ විසි අද්දාා සාමාජිකෝගේ EIP E සියල්මදේ. අපේ සේවිකමතරු දෙසියක්කිින්නවා කාර්යාලය අතලි සයත්තිනවා මේ සියලු දෙනාගම. ේ ේවල් බටුට ොක්ීමන් ල්ලි චෙකොක්කම තියෙන කායාරය මීටේස් පරේදා ඔොදට බීල කුඩුකාරයෝටික කරගි රස්්චාධිකාරයෝටික කරංගිල්ල. ඒට පපු සික ට මත්‍යත් එෙවල ඒ දොර්ගු දොර පපලතිනවා. චිකේ ලංජයි අයින්සක වතුකර ජනතාවගේ කාරියාල්ටත් දුන්න වැඩේ. නවන් උත්තරම්බේ ඉනවරලියෙක්. මේලක පාලිමිතු සඳහරටට වැඩක් කළ හැකි රටමෙනුවෙන් කතාකර නියෝජතීන් පත්කර ගණා ලෙස අග්‍රමාාතය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලාසිරනවා. රුණෑ කල උුබදධාව ගම්මානයේ පැවැති ජනහමුවක් අමතමෙනයි අක්‍රමත් මහින්ද රාජපක්ෂමහතා මෙම අදහස් පල් කළේ. රට වැඩකිරීමට බාපොත්තුවන ජනත නෝජිතීන්ට වැඩකරන රජක මන්ත්‍රීදුරයක් ලබාගකිනීමට ජනතාවසේ මතය ප්‍රකාශ කළේතු පව අග්‍රමාත්තවරයා පෙන් වාතු වන්න. ගම්මාන මටමින් සංවර්ධන වැඩසතාන් ක්‍රාත්මක කර රටම වැඩබමක්කිරීම රජය අරමුණ පවයි අග්‍රමාත්්‍යවරයා අවධාරණය කළේ. . <school> <ørs arrivé> ජානිිමතිිවරයා තමන්ාසලට ොරුන්දු අස වැඩ පිළිවලද ඒ ක්‍රියාත්මක කරන්න නං අපි අනිවාර්නයම එතුමාට අවශ්‍ය පාර්ිමෙන්තුව ලබා දෙන්න. රකත් පොසුගේ කාය මුණ අන්සල දන්නවා ඇතිවිංචතපති අුදු පහක් අප. අවුදු පහකට කිස් වැඩක්තිරුණේ ඒට ගේේතුක්ුණ ජනානිිමතිවරයා අගමටවරයා දෙදෙන තරමිච ගැටුව. අපි යුද්ධය අවසන්ගලා තමුුණ අන්සල දැක්ක. ටම වැඩමිම බට පත් කරන්නිට පුළුව මුණා පේ කාද හම ම ැරකයන මේවර පාරමෙන්ේවැඩක් කරන්න පුළුවන් අතා කරන්න පුළුවන් බපින් සහ එවන්ද කියීම ීම කරම ඔවසිල සවානාග ්‍යයක්නවා කර. මේ අතර පරාජිත සාර්ථකව මූුණ දිහෙන් නයැකි පුදගලින් රටක නායකත්වේයට සදුසු නැති බව ක්‍රමාත්‍යය මහින්ද රාජ පක්ෂ හත පෙන් වතිනවා. ිය පිටිය ලබයාා ප්‍රදේශ පැවති ශ්‍ර ලකා පපුදජාන පෙරමුණේ ජන්වලියයක් අමතමනු අග්‍රාමත්්‍යවරයා මේ බව ප්‍රකශ් කළේ. කරුණා අම්බන්ගේ ප්‍රකාශයක් මෙදිනිවල විපක්ෂයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇතත් TEට අයුදුන් පුදගලින් ගැන විපක්ෂවේද කවෙන් හඬක් නොැකිෙන පබවද අග්‍රාමත්්‍යවරයා පැවසවා. කරුණ කතක්තරපුගක් ගැන ද එකවාරතාුණේ වැරදි විදි සමයි කළයගන්නේ කරුණන් අයුද දුන්නේ කවුද කියලා එතුමගේවිෙනෑ අරකතාව ගැන කතාගරන්න ගමන්. දුන්නේ කවුද කරුණට හා අනිත්තායට එල්ටිටයට ආයුද දුන්නේ කවුද කමුණන්ශේට මතකද සජිත් මත්‍යගේ තාත්තා වනකරුවත් නෙවෙයි ප්‍රේමදාශ මමාත්‍යය ති ආයුද දුන්නේ කරුමරන්න්නද සිංහල ජනතාව මරාණ්ඩ. ඒ අයුධ දුන්නේ සිංහල හමුදාවට වැඩිදිියන් ව කාරු වැඩිය ඇ මේ විදියට හමුදාව වැඩිතියන් ආයුද දුන්න උදවියගේ දරුව තමයි දැන්කෑගහන්න බරෝට කරුණුරම්ම කරුණුරම්ම කරුණම් වගේ. මන්සලට පම කරුනම්මාන්ගේ ති්‍යහාශය ගැනතා කරන්න යන්න ඒක ඔබතුමල්ල දන්නවා. කොයි කාලෙද කොයි කෞුද මුලි මරගෙනාව ඒ ඔක්කොම බන්නවා. ඊීට පස්සේම කොද වුණේ ගෙන එකත් දන්න. තමන්වන්සලා දන්නවා වැඩර පුළන් ආ්ුව වැඩරන්න පුලො ජාතිපතුවරෙක් ඇවිල්ල යෙනවා. එතුමගේ වැඩ පිළිවල දදිිය කරන්න පුළොන් ක්ඩාහම අපි යවන්ඩුවන අමාත්‍ය ජෝස්ටන් ප්‍රාධතු මහත ඇතුළ විශාල් පිරික් මෙ වැැසිම් බල ටෙක්ව සිටියා. සම රජායක් කරතිය ජනතාවගේ ජීවිත යථහත්වයට පත්වනතුරු රුපියල් විසිදහස්සක දීමනාවක් ලබාධන බාව සමකී ජනබලවේගේ නායික සජිත් ප්‍රේමදා සමහතා පවසනවා. හිටපුූ ජනාධිපති ආර් ප්‍රේමදා සමහතාගේ ජනමදින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ විශේෂ වැඩ සටහනක් කොළඹ සුජරිත ශාලාවේදී පවැත්තුනා. ප්‍රේමදාස පිළිරුවට පුෂ්පවපහර දැක්වීමෙන් අනතුරුවයි සජිත් ප්‍රේමදා සමහතා මෙම අදහස් පල කළේ. මේ මහා ජනරල්! රැලි පිට රැල්ලක් බවට පත්වෙලා අගෝස්තු පස්වැනිද වෙනකොට මේ රටේ ඒ නිර්මාණය වෙන මහා ජනරැල්ල තුළින් ජනතාව පතන ඒ මහා සබ ජාතිකත්ව යුගය ජනතාව රජකරවන යුගය අපි නිර්මාණය කරනවා මිත්තවරුණේ අවසානයේදී එකක් කියන්නට ඕන රටේ ආර්ථිකේ ගොඩ නැගෙනකං! රට ගොඩ නැගෙනකං ආර්ථික වශයෙන් හැබ පවුලකටම. රුපියල් විසිදාහක සහනය ලබා දෙන්නට අපේ ආණ්ඩු අපේ රජ හොදු ජනයුගය හරහා ක්‍රියාත්මක වෙනයි කියමින්. ඒ සමගින් දෙවා ප්‍රවෘති විකාශය නිමාවට පත්වනවා ඔබට සුප දවසක්.